Hello guys, welcome back to my YouTube channel. Iti wala venna wage mage YouTube channel ekata saadaren piligannawa. Itin mama kalin daapu English literature video ekata mama hitoradi godak honda prathichara tibuna. Iti ekema wala mage request karala tibuna critical analysis ekak liyena widiye kiyala denna kiyala. Itin mama hituwa eka walata gainnona kiyala. Ehena api adayam video ekata mam mulima walata poduwe kiyana poetry, prose, drama, fiction me hataratama පොදුවේ කොහොමද ක්‍රිටිකල් ඇනලිසිස් එක ලියන්නේ කියලා. ඉතින් දැනටමත් ඕ ලෙවල්ස් කරන්න ඉන්න නංගිලා මල්ලා දන්නවා ඇති මේ ක්‍රිටිකල් ඇනලිසිස් ඒ ක්වෙස්චන්ස් වලට ඉන්නේ ලිටරචර් පේපර් එකේ සෙකන්ඩ් පේපර් එකේ තමා ක්වෙස්චන්ස් හතරකට ඔයාලට මේ ඇනලිසිස් හතරක් ලියන්න හම්බෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට කියන්නම් කොහොමද මේ ක්‍රිටිකල් ඇනලිසිස් එක නැත්තම් ඔයාලගේ එසේ ටයිප් ක්වෙස්චන් එකට ආන්සර් කරන්න කියලා. Then answer ලියන්න කලින් ඔයාලා කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ ටික මම මුලින්ම කියලා ඉන්නම්. මුලින්ම ඔයාලා ප්‍රශ්නේ ඔයාලා උත්තර ලියන්න යන ප්‍රශ්නේ හොඳට දෙතුන් පාරක් කියවන්න ඕනේ. ඔයාලට තේරෙනකන් කියවන්න. ඔයාලා දෙතුන් දෙපාරක්වත් කියවන්න. ඊට පස්සේ ඔයා බලන්න එයාලා දීලා තියෙන ප්‍රශ්න ඔයාලට තේරෙනවද කියලා. එයාලා දීලා තියෙන වචන ඔයාලට තේරෙනවද කියලා. ඊට පස්සේ ඔයාට ප්‍රශ්න තේරෙනවා. අන්න එහෙමනම් ඔයාලට පුළුවන් ප්‍රශ්නේ කොටස් වලට ඇනලයිස් කරගන්න. හැබැයි ඔයාලට ප්‍රශ්නේ තේරෙන්නේ නැත්නම් අනිවාර්යයෙන්ම ප්‍රශ්නේ ස්කිප් කරන්න. ගෙස් කරලා උත්තර ලියන්න යන්න එපා මේ ඔයාලගේ ඕ ලෙවල්ස් වලදී. හරි. දැන් අපි හිතමු ඔයාලට දැන් තේරෙන ප්‍රශ්නයක් තෝරගත්තා. ඊට පස්සේ වැදගත් වචන අන්ලයින් කරගත්තා. දැන් හරි. දැන් ලියන්න තමා තියෙන්නේ. ඊට කලින් ඔයාලා පොඩ්ඩක් ඇනලයිස් කරන්න ඕන ප්‍රශ්නේ. ඇනලයිස් කරන්න කියලා කියන්නේ දැන් ඔයාලා අන්ලයින් කරගත්තනේ වචන කීපයක්. ඇත්තටම එතකොට මේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක් ගැනද අපෙන් අහන්නේ. අන්න ඒක අපි දැනන් ඉන්න ඕන උත්තරේ ලියන්න කලින්. හරි දැන් ඇනලයිස් උත් කරගත්තා පොයම් එක වැදගත් වචන අන්ලයින් උත් කරගත්තා. දැන් එහෙනම් අපි දැනන් ඉන්න ඕන ක්‍රිටිකල් ඇනලිසිස් එක තියෙන පාත් මොනවද කියලා. සාමාන්‍ය මේ ක්‍රිටිකල් ඇනලිසිස් නැත්නම් එසේ එක මූලිකවම පාත් තුනක් තියෙනවා. ඉන්ට්‍රඩක්ෂන් එකක්, ඊට පස්සේ ආගියුමෙන්ට් එකක්, ඊට පස්සේ අන්තිමට කන්ක්ලූෂන් එකක්. එතකොට මේ ඉන්ට්‍රඩක්ෂන් එක ගැන අපි මුලින්ම කතා කරමු. මේක ඔයාලා සාමාන්‍ය දන්නවා. මේක සමහරු ගොඩාක් ලොකුවට ලියනවා. එහෙම ලොකු දෙයක් බලාපොරොත්තු වෙන එක නෙමෙයි මේ ඉන්ට්‍රඩක්ෂන් එක කියලා කියන්නේ. ඉන්ට්‍රඩක්ෂන් එක කියන්නේ සාමාන්‍ය ඔයාගේ පොයම් එකේ හෝ ප්‍රෝස් එකේ හෝ නොවල් එකේ හෝ ඩ්‍රාමා එකේ පොඩි බෑක්ග්‍රවුන්ඩ් එක ගැන පොඩි විස්තරයක් එක්ක ඔයාලගේ ප්‍රශ්නෙට ඔයාලා කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියලා අපිට ඒක පෙන්වන්න පුළුවන් තරම් තමයි මේ ඉන්ට්‍රඩක්ෂන් එක කියලා කියන්නේ. මම මුලින්ම දැන් ඔයාලට කියනවා කොහොමද ඉන්ට්‍රඩක්ෂන් එක හරියටම ලියන්නේ කියලා. මේක ඇත්තටම හරිම ෂෝට් ඇන්ඩ් ස්වීට් ලියන්න ඕන ලොකුවට ලියන්න ඕන දෙයක් නෙමෙයි මේ ඉන්ට්‍රඩක්ෂන් එක. ක්වෙස්චන් එක අදාළ වෙන වර්ක් එකයි ඒක ලිව්ව කෙනා රයිටර් ඕ පොයට් එයාගේ නමයි ලියන්න ඕන අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඒක පොයට්‍රි ක්වෙස්චන් එකක් නම් ඔයාලට පුළුවන් ඒක අදාළ වෙන මේජර් තීම් එක ලියන්න. ඊට පස්සේ අනිවාර්යෙන්ම මේක ගොඩක් අය දන්නේ නැහැ. ඒනොට මේක අනිවාර්යෙන්ම කරන්න ඕන එක. ඔයාලා මේ ප්‍රශ්නෙට ඇග්‍රි වෙනවද ඩිස්ඇග්‍රි වෙනවද කියලා මේ ඉන්ට්‍රොඩක්ෂන් එකේ ලියන්න ඕන. දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්. 2018 ඕ ලෙවල් පේපර් එකේ තියෙනවා. Examine how to the evening star can be considered as a poem which glorifies nature. එතකොට මේ ස්ටේට්මන්ට් එකට මම ඇග්‍රිද ඩිස්ඇග්‍රිද කියලා මම ඉන්ට්‍රොඩක්ෂන් එකේ දෙන්න ඕනේ. ගොඩක් අය ලියන්නේ නැති නිසා අනිවාර්යෙන් මේක මතක තියාගන්න. හරි. දැන් මම කියන්නම්. ඔයාලගේ මේ එසේ එක කොච්චර දුරට සාර්ථකද කියලා මයින කන්ටෙන්ට් එක. ඒ කියන්නේ ඔයාලගේ ආන්සර් එකේ සෙකන්ඩ් පාර්ට් එක ආගියුමෙන්ට්. ඉතින් ආගියුමෙන්ට් පාර්ට් එකේ කෝටේෂන් එක ලිව්වා. ඒක ප්‍රශ්නෙට අදාළ කරගෙන ඔයාලා කොහොමද ඒක ඔයාලා ආගියු කරපෙක. ඒ කියන්නේ ඔයාලා ඇග්‍රි උනේ හරි ඩිස්ඇග්‍රි උනේ හරි ඇයි ඔයා ඇග්‍රි උනේ නැත්නම් ඇයි ඔයා ඩිස්ඇග්‍රි උනේ කියලා ආගියු කරන එක තමයි මේ ආගියුමෙන්ට් පාර්ට් එකේදී වා කරන්නේ. මේකට ඇත්තටම කෝටේෂන්ස් 3-4ක් තිබ්බනම් ඇති. තුනට වඩා අඩු වෙන්න ලියන එක ඇත්තටම එච්චර සාර්ථක නැහැ. ලකුණු අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න කෝටේෂන් 4ක්වත් ලියන්න.
නැත්තම් තුනක් කමක් නැහැ. ඊට පස්සේ තියෙනවා අන්තිම පාර්ට් එක conclusion. ඉතින් මේ conclusion එකෙන් ඔයාලා කියන්නේ ඇත්තටම ඔයාලා කිව්ව answer එක ඔක්කොගේම නිකන් brief idea එකක් තමයි අන්තිමට මේ conclusion part එකේදී දෙන්නේ. නැත්නම් ඔයාලා argument එකේදී කිව්ව දේවත් introduction එකේදී කිව්ව දේවත් ආපහු ලියන එකක් නෙවෙයි මේ conclusion කියලා කියන්නේ. ඔයාලා introduction එකේදී කිව්වනම් ඔයාලා මේ මාකරි ප්‍රශ්නකට agree වෙනවා කියලා ඒක ඔයා කියන්න මෙන්න මම මේ කිව්ව quotations වලින් මම මේ දීලා දෙන examples වලින් මම මේ discuss ඔයාලා discuss කරපු දේවල් නිසා තමයි මේක මේ poem එක කියලා වා සනාථ කරන්න කියලා තමයි ඔයාලා අන්තිමට කියන්න ඕනි. දැන් ඔයාලට මේ poetry prose drama fiction මේ ඕනෙම essay එකක් මෙන්න මේ මම කිව්ව විදිහට ලියන්න පුළුවන්. ඒ points ඔයාලා හිතට අරගෙන ලියන්න. ඒ කියන්නේ මම කියන්නේ කිසිම අයිඩියා ගන්න නැති කෙනෙක්ට. මොකද සමහර අය කියලා තිබ්බා එයාලට කිසිම අයිඩියා ගන්න නැහැ මේක කොහොමද ලියන්නේ කියලා. එයාලා දන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ කෙනෙක්ට මේ මං කිව්ව ස්ටෙප්ස් ටික ෆලෝ කරලා අනිවාර්යයෙන්ම හොඳ ආන්සර්යක් හදා ගන්න පුළුවන්. දැනටමත් ඔයා ආන්සර්ස් ලියන කෙනෙක් නම් මං කිව්වයි කියලා ඔයාලා ආන්සර්ස් ලියන එක සම්පූර්ණ වෙනස් කරන්න ඕනේ නැහැ. ඔයාලට ඇඩ් කරගන්න ඕන දේවල් ඔයාලගේ ඇනලිසිස් එක වැඩි දියුණු කරගන්න එකතු කරගන්න. ඒක තමයි මම කියන්න තියෙන්නේ ඔයාලගේ ඇනලිසිස් එක ලියන එක සම්බන්ධයෙන්.